never stop moving. Never stop, never stop moving when life's calling you. ඇත්තටම අපිට මම අපිට ලොකුම ප්‍රශ්නේ තිබ්බේ අපේ හැකියාව තියෙනවා. අපේ හැකියාව තිබ්බට අපි එක ටීම් එකක් හැටියට සෙල්ලම් කරන්නේ නැහැ. ඒ කියන්නේ one team one nation හැටියට ගහන්නේ නැහැ. දැන් ඇත්තටම ඩිමුත් ඒක පෙන්නුම් කරා සවුත් අප්‍රිකාවේ ටෙස්ට් මැච් එකේ ටෙස්ට් මැච් දෙකේදීම එයාට හැකියාව තිබ්බා මේ ටීම් එක එකමුතු කරන්න. ලසිත් ගියා අපිට එයාගේ කැප්ටන්සිය ගැන මම නම් සභාපතිවරයෙක් මට කිසි ප්‍රශ්නයක් නෑ එයාගේ කැප්ටන්සිය. හැබැයි එයාගේ තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා එයා ඉදිරියෙන් ගියාට ඉතුරු 10 දෙනා පස්සේ ඉන්නේ. ඒ කියන්නේ එකට යන්නේ නෑ. එතන තමයි ලොකු ගැටලුවක් තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ ප්‍රෙසිඩන්ට් කිව්වා වගේ මේ අපිට ඕනේ මේ රටක් හැටියට සෙල්ලම් කරන්න. ඒ කියන්නේ ඔක්කොම එකමුතුකම්. නැත්තම් මට හුඟක් මේ මට වැරද්දක් කියන්න බෑ ලසිත් මාලිංගගේ නායකත්වය ගැන. හැබැයි යාට තියෙන එක ලොකු අඩුපාඩුවක් තමයි ඒ ටීම් එක එකට ජෙල් කරගන්න බෑ. ඒක අපි දැන් බැලුවා මැචස් 12ක් අපි යාට දුන්නා නායකත්වය. ඒක යාගේ හේතු සමහරක් ඒවා යාටත් යාට කන්ට්‍රෝල් කරන්න බැරි හේතුත් තියෙනවා. හැබැයි අන්තිමට බැලුවම ඉතින් අපිට සිලෙක්ටර්ස් ලැටින් අපිට තීන්දුවක් ගන්න යනවා කොහොමද අපි මේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට ගෙනියන්නේ. ඉතින් ඒකට ගෙනියන්න අපි හිතනවා දිමුත්ත ඒ හැකියාව තියනවා කියලා. මොකද ප්ලේයර්ස්ලා එයත් එක්ක එකතු වෙලා එයත් එක්ක එකට ඉන්නවා. ඉතින් අපිට අපි හිතනවා එයා ඒ කාර්යභාරය කරයි කියලා.